අයිබුවන් ඔබ රාත්‍රී නවයේ 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම නජිත් මාතරකේ මම දිනුෂිකා ප්‍රබෝදා ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත රට ඉදිරියට ගෙන යාමට නව සංධානයේ ගොඩනගන බව අගමැති පවසයි සේවා අපනයනයේ 127කින් ඉහළට නව හෙදපත් තීම් 700ක් අධික සුලගින් 1234 දිනකට පීඩා වන්දි ගෙවීම් කඩිනමින් මුලින්ම දේශීය පුවත් අධික සුලං තත්ත්වයේ හේතුවෙන් පවුල් 293ක 1234 දිනක පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා ඔවුන්ට වන්දි සහ සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවයි එම මධ්‍යස්ථානයේ තවදුරටත් පවසන්නේ මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටින්නේ පළාත් කිහිපයකට තවදුරටත් තද වැසි සහ සුළං ඇතිවිය හැකි බවයි ඊයේ රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකට දැඩි සුළං තත්ත්වයක් ඇති වුණා इन निवास देशी हत्या के घटे अर्धहानि सिद्ध बाबाई आपदा कलमना करने मध्यस्थानी पावसाने वैदिम बाल पैमाक के लबुए पुत्तलम रत्नपुर कैगल डिस्ट्रिक्ट के बलटाई वाउनियाव हम्बन तोटे नुवरेलिया दे डिस्ट्रिक्ट के बलटे इन बाल पैम में लबुना वर्षावत समग्र तिबु दैडी सुलंग हेतु विन पुत्तलम डिस्ट्रिक्ट के निवास अनुहतर कटहा कर्मांत सह व्यापारिक स्थान विसिहतर कटहानि सिद्ध तिबेनफा वनात विल्लुव कारतिव प्रदेशी पुत्कल्यान तुंदे निकुद तुआल लबुआ දිස්ත්‍රික්කයේ පවුල් 100කට අයත් පුත්කලයන් 379 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. මේ අතර අම්බලන්තොට දෙහිගහලන්ද ලයිම හන්දිය ප්‍රදේශයේ නිවාස 10කටද වර්ෂාවෙන් හා සුළඟින් හානි සිදු තිබෙනවා. අධික සුළං හේතුවෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දිවාස 28කට හානි සිදු ඇතයි බාතලේ ආපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කළා. පාසල් සිසුවියකද තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගම්පහ යක්කල මිරිස් සත්තාදී ප්‍රදේශවල ගස් කඩා වැටීමෙන් මාර්ගවල ගමනාගමනයට බාධා එල්ලබුණා. හිටපු පළාත් සභා මන්ත්‍රී චන්ද්‍ර සෝමසරණලාල් මහතා මෙම ප්‍රදේශවල සංචාරය කරමින් විපතටපත් වූ වන්ට කඩිනම් සහන සැලසීමට පියවර ගත්තා. මැදම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල තිබු තද සුළං සහ අධික වැසි හේතුවෙන් ගස් සහ විදුලි රැහෙන් කඩා වැටීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ලපුණා. කාසල් රිහා මෞස්සා කැලේ ජලාශවල ජල මට්ටමද මෙවන විට ඉහළ යමින් පවතිනවා. පොළොන්නරුව හා වවුනියාව දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටද සුළඟින් බලපෑම් එල්ලපුණා. ඊ රාත්‍රියේ තිබු වැසි සහිත සහ තද සුළං සහිත තත්ත්ව හේතුවෙන් නිවාස හානි මෙවැනි විට වාර්තා වෙමින් පවතිනවා. දැන් මේ වෙනි විට එම හානි වෙනිමින් වන්දි ගෙවීමේ කටයුතු සඳහා ග්‍රාමීයතුමන් ඇතුළේ සියලු කණ්ඩායම් ක්‍රියාත්මක වෙලා තිනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් ඒ සම්පූර්ණ මූලමය ප්‍රතිපාදනයන් යොමු කරමින් පවතිනවා. සියලුම දිස්ත්‍රික්කවලට මෙම නිවාස හානි වෙනිමින් අවශ්‍ය පරිදි ජාතික රක්ෂණ භාර අරමුදල හරහා ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා විශේෂයෙන්ම මේ වෙනි විට තුවාල කරුවන් 4 දෙනෙක් අපිට වාර්තා වෙනවා. පීඩාවටපත් පවුල් 293ක පුද්ගලයන් 1134 දෙනෙක් අපිට වාර්තා වෙනවා. ඊයේ දිනේ පටන් ඇති වුණු තද වැසි සහිත තත්ත්වයේ හේතුවෙන් සහ තද සුළං සහිත තත්ත්වයේ හේතුවෙන් මධ්‍යම කඳුකරේ සහ කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විමසිනීමක් වන්න යම් ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් 117 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකි වෙනවා. දිවයිනේ මේ දිනවල තිබෙන කාලගුණික තත්ත්වය ගත්තම මේ දිවයින අමත මොහොත් තීරවල සුළඟේ වේගය වැඩි වෙලා තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් බලපාන්නේ දිවයිනේ උතුරු ප්‍රදේශ ආශ්‍රිත මුහුදු වෙරළවල තමයි විශේෂයෙන්ම මේ තත්ත්වය තියෙන්නේ. විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් පුත්තලම ඉඳන් කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලයේ දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මොහොත් තීරවල සුළඟ 60 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් හැටියට අපිට කියන්න පුළුවන් මේ බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ උතුරු පැත්තේ තියෙනවා අඩු පීඩන කලාපයක්. ඒක දැන් පීඩන අවපාතයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කලාපයේ හරහා සුළං හැමීම තමයි වේගවත් වෙලා තියෙන්නේ. එම පද්ධතිය හේතු කොටගෙන විශේෂයෙන්ම බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ අරාබි උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු තීරයේ සුළඟේ වේගය 60 කිලෝමීටර 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. සාමාන්‍ය වැසි තත්ත්වයේ වැඩිවීම ඇවිල්ලා තියෙන්නේ දිවයිනේ නීති දිග කොටසේ. විශේෂයෙන්ම බස්නාහිර දකුණු මධ්‍යම ඊට අමතරව වයඹ වගේ පළාත්වල සාමාන්‍යයෙන් වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඕනෑම අවස්ථාවක තියෙන්න පුළුවන්. මෙම
පළාත්වල විශේෂයෙන්ම වැඩි වර්ෂාපතන අපි බලාපොරොත්තු වෙනවා බස්නාහිර සබරගමු මධ්‍යම සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයන් තියෙන්න හැකියාවක් තියෙනවා මෙම තත්ත්වය අපි ඉදිරි දින කීපයේ අඩු වැඩි වෙමින් විශේෂයෙන්ම අද දිනේට සාපේක්ෂව හෙට දිනේ නම් අඩු වීමක් තියෙන්න පුළුවන් නමුත් කෙසේ නමුත් ඉදිරි දින කීපයේ විශේෂයෙන්ම 11 වෙනි දින දක්වාම මේ තත්ත්වය පවතින හැකියාවක් තියෙනවා මුහුදේ කාලගුණයේ ගත්තොත් දිවයිනාවට පුත්තලම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබර තීරයට ඔබ්බෙන් තියෙන මුහුද තීරවලත් සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් ඊට අමතරව සුළඟේ වේගය 60 කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එරට අග්‍රාමාත්‍ය හුන්සෙන් මහතා මුණ ගැසී ද්විපාක්ෂික සාකච්ඡා සිදු කළා. එහිදී දෙරට අතර දේශපාලන හා වෙළඳ ක්ෂේත්‍රයට අදාළව නව අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබා තිබෙනවා. කාම්බෝජ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වන සාම මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා අතර හමුව සිදුබුණා. අනතුරුව පැවති සාකච්ඡාවලදී දෙරට අතර ගුවන් සේවා ඇතිකර ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. එහිදී සාකච්ඡාවේ ඇත්තේ ඉදිරියේදී සිවිල් ගුවන් සේවා පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධවයි. දෙරට අතර දීර්ඝ කාලයක සිට දෙපාර්ශ්වික සම්බන්ධතා පැවතියද දෙරටීම තානාපති කාර්යාල ස්ථාපිත කර නොමැති අතර ඒ සඳහා කඩිනමින් කටයුතු කිරීමටද සාකච්ඡාවේ තිබෙනවා. කාම්බෝජ භික්ෂුන් වහන්සේ විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ලබන අතර ඒ සඳහා සලසා ඇති පහසුකම් පිළිබඳ ඉරට අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පළ කර තිබෙනවා. නායකයන් අතර හමුවෙන් පසුව ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබුණා. ඒ අනුව දේශපාලන උපදේශනයේ පිළිබඳ එකඟතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබුවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතායි. කාම්බෝජ රජයේ වෙනුවෙන් එරට විදේශ කටයුතු ලේකම්වරිය ඊට අත්සන් තැබුවා. ශ්‍රී ලංකා කාම්බෝජ ජාතික කවුන්සිලයක් පිහිටුවීමට අදාළ ගිවිසුමට අත්සන් තැබුවේ දෙරටේ වාණිජ මණ්ඩල සභාපතිවරුන් විසින්. මේ අතර අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කාම්බෝජ රජතුමා වන නොරොඩම් සිහමෝනි රජු මුණ ගැසුණා. එහිදී කාම්බෝජ රජමාලිකා වෙතගේ ජනාධිපතිතුමා ඉතා උණුසුම් හා සුහදශීලී ලෙස පිළිගත්තා. ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් අභිමානවත් සහ අලංකාර උත්සවයක් සංවිධානය කර තිබුණා. අනතුරුව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී කාම්බෝජ රජතුමා පැවසුවේ ආර්ථික වෙළඳ සමාජීය වශයෙන් මෙන්ම බෞද්ධ ආගමික පුනර්ජීවනයේ වෙනුවෙන් වූ සියලු කටයුතු වලදී කාම්බෝජය ශ්‍රී ලංකාව සමග ශක්තිමත් ලෙස අත්වැල් බැඳගෙන සිටින බවයි. දෙරට අතර අධ්‍යාපන සංචාරක කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ පවතින සම්බන්ධතා දෙරටද ප්‍රතිලාභ සැලසෙන අයුරින් නව ප්‍රවේශයන් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ නායකින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින මිත්‍රත්වයේ සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරමින් කාම්බෝජ රාජ්‍ය සංචාරයකට ආරාධනා කිරීම පිළිබඳ කාම්බෝජ රජු වෙත ජනාධිපතිතුමා ස්තුතිය පළ කළා. බෙයතර කාම්බෝජයේ අගනුවර වන නොම්පෙන්හි පිහිටා ඇති ඉරට නිදහස් ස්මාරකයේ වෙත ගිය ජනාධිපතිතුමා ඊට පුෂ්පපහාර පුද කළා. කාම්බෝජයේ පියා ලෙස සැලකෙන වත්මන් රජුගේ පියාණන් වන නොරොඩම් සිහනොක් රජු සිහි කරමින් එහි ඉදිකර ඇති ස්මාරකයේ අභියස මල් කලබක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වුවා. කාම්බෝජයේ රජතුමා වන නොරොඩම් සිහමුණි රජතුමාගේ සුවිශේෂී ආරාධනාවකට අනුවයි ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම්මැතිනිය කාම්බෝජයේ සුවිශේෂී සංචාරය ආරම්භ කරනු ලැබුවේ බුදුදහම සහ සංස්කෘතික අංශයන්ගෙන් මේ රටවල් දෙක අතර පවතින සහසම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීම ඇති හැකියාවන් සහ අවකාශයන් පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කරනවා. මම චමුදිත සමර වික්‍රමජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ කාම්බෝජයේ සිට
ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කර රට ඉදිරියට ගෙන යාමට නම් අලුත් අදහස් සමකින් සංධානගත විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. සාම්ප්‍රදායික දේශපාලනින් මිදී එකමුතුව එක් ගමනක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමේ අරමුණෙන් නව සංධානයේ ගොඩනගන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. नागरिक संवर्धन अधिकारी संविधान कल दे अभिमानी उपहार उलेल सुगत दास ग्रहस्थ क्रीडांगने दीप वेत्पुना ए अग्रामात्य रनिल विक्रमसिंह महतागे प्रधानत्वेन वेलवे प्रजातंत्रवादे तुल प्रजातंत्रवादी रामो आरक्षा कल्ला सुदुवेन नेतुव उसावीर और तर्जने करन नेतुव प्रजातंत्रवादे मार्गें मे अलुत रटक इदि करंट समारु कियनवा अपिट एकाधिपतिवादयक ऊमनाई कियला රටක් ඉදිරියට ගෙනියන්න. අපි කියන්නේ ඒකාධිපතිවාදයක් වුමනා නැහැ. අපිට විනයක් වුමනායි. ප්‍රජාතන්ත්‍රවාදයයි විනයයි දෙකම අරගෙන අපි ඉදිරියට යන්න තියෙන්නේ. අද මේ පරිවර්තනය ඇති කරපු ආණ්ඩුව ගෙනියන අපි සියලු දෙනා මේwidetilde සම්ප්‍රදායික දේශපාලනයේ ඉදිරියට යන්න. ඒ සඳහා අපි ඔක්කොම සන්දානගත වෙනවා. සන්දානගත වෙලා මේ අලුත් අදහසක් ඉදිරියට එනවා. ඒ සන්දානය ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ සන්දානය ඇති කරන්න යනවා. ඒ සන්දානය අපි එකමුතුව එක්සත්ව එක ගමනකට යන ශක්තිමත් සංවිධානයක් ඇති කරනවා. ඇත්ත වශයෙන්ම අද තියෙන මේ පරිවර්තනය නිසා මේ රටේ දේශපාලනයත් වෙනස් වෙලා තියෙනවා. දැන් අපි දකින්නේ සන්දාන දේශපාලනය. සන්දානෙන් දැනට තමයි මට පේන්නේ සන්දාන තුනක් ඇති වෙන්න යනවා. ප්‍රධාන පක්ෂක නායකත්වය යටතේ සන්දාන තුනක් ඇති වෙයි. ඒ සන්දාන වලින් තමයි ඊළඟ සැරේ ජනාධිපතිවරයාටත් තරඟ කරන්න සිදු වෙන්නේ. ඒත් මේකේ ඉදිරියට යන්නේ අදහසින් අලුත් වෙන්නේ නැත්නම් සන්දානයක් හදලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් අලුත් අදහස් එක්ක අලුත් සන්දානයක් ඇති කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තුව මේ මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා ඉෂ්ට වෙනවා කියලා මම කියන්න කැමතියි. ඒකමුතුභාවයක් එක්ක ඉදිරියට යන්නේ කියලා මම විශේෂයෙන් හැම එක්කෙනාම කියනවා. බෙහෙදි අදහස් දක්වූ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පින්වා තුන්නේ පසුගිය රජයේ නිවාසවලින් බලහත්කාරයෙන් එළියට ඇද දැමූ කොළඹ පැල්පත් වාසීන්ට ස්ථිර නිවාස සාදා දීමට වත්මන් රජයේ පීවරකත් බවයි. මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සඳහනයක් ලෙස ඉදිරියේදී මැතිවරණ වලට මුහුණ දෙන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. බියගම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අපි අනිවාර්යයෙන්ම සන්දානයක් බිහි කරනවා. මම හිතනවා එදා සන්දානයක් බිහි කරන්න තියෙන ව්‍යවස්ථාව අනුව පොඩි ගැටලු වාගයක් ඇවිල්ලා තිබ්බා පක්ෂයේ සමහර ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට. ඒ ගැටලු ටික निराකරණය කළා. අපි කොහොමදත් මැතිවන්නේට සන්දානයක් හැටියට තමයි ඉදිරිපත් වෙන්නට බලාපොරොත්තු වෙන්නේ අපි. අපේක්ෂිකතාව මම හිතනවා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය තුල සාකච්ඡා වෙලා කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ වගේම මන්ත්‍රී කණ්ඩායමත් එකතු වෙලා සාකච්ඡා කළා. අපි සුදුසු අපේක්ෂකෙක් මැතිවන්නේට ඉදිරිපත් කරනවා. මේ අතර ජනතාවගේ ආරක්ෂාව සඳහා ජනාධිපති තෝරාපත් කර ගැනීමේදී ඒ සඳහා සුදුසු අභියෝගවලට මුහුණ දිය හැකි නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව අමාත්‍ය වජිර අභිවර්ධන මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ නායකය හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා අවුරුදු 40ක දේශපාලන පළපුරුද්දක් තිබෙන කෙනෙක් හැටියට රටකට ජාතියකට ජනාධිපති අපේක්ෂකයෙක් අපි සොයාගත යුත්තේ 2,30,00,000 ජනතාවගේ ආරක්ෂාව සඳහා. ජනාධිපතිවරයෙක් පත් වෙන්න පුළුවන් සමස්ත ජනතාවගේ ඡන්ද දෙකට බෙදිලා. හැබැයි ඔහු පත් වුණාට පස්සේ ඔහු 2,30,00,000 ජනතාවගේ ජීවිතවලට වග කියන පුජ්‍යලයා හැටියට තමයි ඔහු තේරීපත් වෙන පුජ්‍යලයා කටයුතු කළ යුතුව තිබෙන්නේ. මම විශ්වාස කරනවා රටේ සෑම අංශයක් පිළිබඳම හසල දැනීමක් පළපුරුද්දක් අත්දැකීමක් තිබෙන පුරවැසි වීතුයි කියලා. ගැළපෙන නොගැළපෙන සියලු දේශපාලන කණ්ඩායම් එකට වාඩි කරගන්න පුළුවන් නායකයෙක් ඉන්නවා නම් ඒ ජාතික නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා පුරවැසි භාවයේ ඉවත් කර ගැනීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාකින් ප්‍රශ්න කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔහුගේ එක්සත් ජනපද පුරවැසි භාවය අහෝසි කරගත් බවට යම් කිසි දැනුම් දීමක් සදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දීලා තියෙනවද ආගමිනුත්? මේ දක්වා එහෙම දැනුම් දීමක් අපිට වාර්තා වෙලා නැහැ. ඒ ගැන ඉදිරියට අපිට බලන්න පුළුවන්. සෙන්කඩගල ඇසල පෙරහැර මංගල්‍යයේ හතරවන කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කරනවා. පෙරහැර නැරඹීමට දෙස් විදෙස් විශාල පිරිසක් මහනුවරට පැමිණ ඇති බවයි එහි සිටින අප නියෝජිතයන් පවසන්නේ. මේ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ චරිත ධනංජය බමුණු හේන්ද්‍ර.
ශ්‍රී ලංකේ අභිමානීය ශ්‍රී ලංකේ සංස්කෘතිය අනන්‍යතාවය ලෝකයට කියාපාන මෙසල පෙරහැර මංගල්‍යයේ හතරවන දිනය අද දිනය. අද දිනේදී කුඹල් පෙරහැර රාත්‍රියේ වීදි සංචාරය කරන්නට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. මේ උදෑසනෙත් බොහෝ පින්වන්තින් විශාල පිරිසක් එවැගේම පාසල් දරුවන් මේ දලදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගන්නට මේ භූමියට පැමිණෙන ආකාරය අපිට දැක බලා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. මහනුවර ශ්‍රී කතරගම දේවාලය මහරං ආභරණ වැඩම්ම වීම පෙරහැර කිරීම දින 5ක් ඇතුළු පෙරහැර සිදු කිරීම දින 5ක් කුඹල් පෙරහැර සිදු කිරීම දිය කැපුම් මංගල්‍යයේ සිදු කිරීම සහ අවසානයේ දවල් පෙරහැර සිදු කිරීම ආදී චාරිත්‍ර තියෙනවා මාලිගාව පරිසරයේ ඉන්න සියලුම අලියතුන් අපි දවසට තුන් හතාවක් වගේ නිරීක්ෂණය වෙනවා ඒ ගාල් කරලා ඉන්න තැන් වලට ගිහිල්ලා ඒ ගෝවන් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බලනවා එහෙදී අපිට සෞඛ්‍ය තත්ත්වය නිරෝගී නම් අපි ඒගොල්ලෝ මේ විදිහට පිරිසිදු කරලා ගන්නවා හවස 3 වෙනකොට තමයි මේ අලි කොයි අලි ඇතුන්ද මේ පෙරහැරට සහභාගී කරවලා ගන්න කියලා තීරණය කරනවා අතරම කොප්පරා පන්දම් කරුවන්ගේ කණ්ඩායමේ නායකයා මගෙත් එක්ක ඉන්නවා WM විමලසේන මහත්මයා. විමලසේන මහත්මයා මම කැමති දැනගන්න අපිට කියන්න. කොයි වගේ කාලයක ඉඳන්ද මේ පුණ්‍ය කටයුතු දායකත්වය දෙන්නේ? අපි අවුරුදු 30ක් 33ක් විතර එක දිගටම කරගෙන යනවා. අපි උපරිම ඒ කියන්නේ අපි සිංහල දෙමළ අය සෑහෙන ඉන්නේ ගොඩක්ම අපි මේ දවස් 13 සම්පූර්ණ අපි අපකැප වෙලා අනිවාර්යෙන් කරලා දෙනවා. එහෙමයි. ආලෝකමත් කිරීම කටයුතු සඳහා තමයි සියලු දෙනාම දායකත්වය ලබා දෙන්නේ නේද කොහොමද මේ මේ පිරිස එකතු කරගන්නේ ඒ දෙනාගෙන් ලැබෙන සහයෝගය කොහොමද අතරම අනිවාර්යෙන් ඒකත් කියනවා අපි ඉන්නවා මම ඇරෙන්න තව කණ්ඩායම් නායක 12 දෙනෙක් විතර ඉන්නවා ඒ ඒ අයට අපි කියන මේ ආවල් දවසේ ආවල් වෙලාවට මේ කට්ටිය සපයන්නේ කියලා එතකොට අපිට මෙහෙන් දකුණු ඩිපෝවෙන් බස්ලා සපයනවා ඒ බස් වලට තමයි අපි ගෑනලා ගෑනලා එක එක්කෙනා ගෑනලා දාලා ගිල්ල ඒ වෙන අනිවාර්යෙන් මේ දවස් 10 අපි අප කැප වෙලා වැඩ කරලා දෙනවා හොඳයි ඉතින් මේ දිනාගෙත් දායකත්වයේ මේ පිරිසගේ දායකත්වයත් මේ පුණ්‍ය භූමියේදී කටයුතු සාර්ථක කරගන්න ලැබෙනවා මහනුවර ඇසල පෙරහැර මංගල්‍ය තුලින් අපි දකින්නේ අපේ කම අපේ උරුමය. කුඹල් පෙරහැර හතරවන දිනටයි අද දිනේදී වීදි සංචාරය කළේ. අද කුඹල් පෙරහැරේ කරඬුව සමග ගමන් කිරීමේ වාසනාව හිමි කරගත්තේ කතරගම දේවාලයේ බස් නායක නිලමේවරයයි. හෙට කුඹල් පෙරහැර අවසන් වරටයි වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙන්නේ. ඉන් අනතුරුව තමයි රන්දෝලි පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ. 10වනදා සිට 14වනදා දක්වා රන්දෝලි පෙරහැර ගමන් කරනවා. 14වනදා රාත්‍රියේ අවසන් මහා පෙරහැර සජීවී ආකාරයෙන් ITN ඔසේ ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම්ින් සිටිනවා ශ්‍රී ලංකේය ජනබලයේ හසුරුවන ටෙලිවිෂන් ආවරණාධිපති ITN අපි සූදානම් මේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තවත් බොහෝ තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට ITN Siri Dalada වන්දනා ඔසේ හෙට දිනේදීත් හමු වීමේ බලාපොරොත්තු ඇතුව ඔබට දලදා සමිඳුන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා නව හෙදපත්ීම් 699ක් හා පශ්චාත් ප්‍රාථමික හෙදපුහුණුව සඳහා පත්ීම් 936ක් ප්‍රදානය කිරීම අරලියගහ මන්ත්‍රීදී අද සිදු වුණා. තිරසර සංවර්ධිත රටක් උදෙසා නිරෝගිමත් දයක් යන තේමාවෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මානව සම්පත වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම පත්වීම් ප්‍රදානය කෙරුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් රෝගීන්ට උපරිම ආකාරයෙන් සේවය කිරීමට සියලු දෙනා දැඩිව අදිටන් කරගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
මෙරට ශ්‍රමිකයන්ට විදේශයන්හි රැකියා අවස්ථා බහුලව උදා වී ඇති බව මංගල සමරවීර සහ හරින් ප්‍රනාන්ත වෙන අමාත්‍යවරුන් පෙන්වා දෙනවා. රන් පියාපත් වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරුන් මේ බව ප්‍රකාශ කළා. විදේශ ගතවන ශ්‍රමිකයන් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් ලබා දෙන සේවාවන් ජනගත කිරීමේ විශේෂ වැඩසටහනක් ලෙසයි රන් පියාපත් ක්‍රියාත්මක වන්නේ. විදේශ ගතවන ශ්‍රමිකයන් සඳහා වෘත්තීය පුහුණුව හා මග පෙන්වීම විශේෂ ණය පහසුකම් රක්ෂණ ආවරණ ආදී ලබා දීම රන් පියාපත් වැඩසටහන යටතේ සිදුවනවා. මැති අමතිවරුන් අතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කොරියාව ජපානය අද අපගේ ඒ ශ්‍රමිකයන්ට විවෘත වෙලා තියෙනවා. ඇමරිකාවේ ජර්මනියේ පවා කාර්මිකයන් හෙදහෙදියන් සාත්තු සේවක සේවිකාවන් වගේ විශේෂ සේවාවන් සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා දැඩි ඉල්ලුමක් පවතිනවා. අපි අයවැය යෝජනාවක් හැටියට මධ්‍යස්ථාන කිහිපයක් ඉදිරියේදී ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ලාංකික හෙදියන් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල් වලට යනවා නම් පුහුණුව තියනවා නම් අත් වශයෙන්ම වීසා ලබා ගැනීම පවා එයට වඩාත් පහසු වෙලා තියෙනවා. ලංකාව ජපානයේ වගේ පුහුණු අර්ධ පුහුණු ශ්‍රමිකයෝ අරින්න පුළුවන් නම් එතනට අපි යොමු වෙමු. මේ කටයුත්ත ලංකාව වෙනස් කරවන්න පුළුවන් දිශාන්තය වෙනස් කරන්න පුළුවන් තැනකට ලාංකිකයන්ට යන්න හම්බ වෙයි. අවුරුදු 10ක වීසාවක් දෙනවා අත්සන් කරේ බොරුවක් නෙමෙයි. මිනිහෙක් දැනගෙන රට ගියොත් අතරමං වෙන්නේ නැහැ. නොදැන ගියොත් තමයි ඒ රටේදී අතරමං වෙන්නටපත් වෙන්නේ. ඒ නිසා අපි අද අලුතින් හිතමු. අලුත් විදිහට මේ සියලු දේ දකිමු. මෙවසරේ මුල් කාර්තුව තුල සේවා අපනයන 27.1කින් සහ වෙළඳ අපනයන 5.7කින් වර්ධනය වී තිබෙනවා. අද පැවති පාර්ලිමේන්තු විවාදයේදී මේ බව හෙළිපුණා. අපේ 2018 වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව 2019 වසරේ මුල් කාර්තුවේ වෙළඳ අපනයනයන් 5.7ක වර්ධනයකුත් සේවා අපනයන් වල 27.1ක වර්ධනයකුත් අත්පත් කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ මේක විශාල වර්ධනයක්. මොකද අපි අපනයනයන් මත තමයි අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන කියලා විශ්වාස කරන රජයක් විදිහට අපිට ඉලක්ක වලට යන්න පුළුවන් වෙලාද. අපිට පුළුවන් වුණා පසුගිය කෙටි කාලය ඇතුළත නැවත GSP Plus සහනය ලබා ගන්න. ඒ සහනයත් අපිට හේතු වෙනවා කියලා විශ්වාස කරනවා. අවුරුදු 3ක කාලය ඇතුළත 9.63ක වර්ධනයක් අපනයන ශේත්‍රය අත්පත් කර ගැනීම සඳහා. ඒ වගේම රබර් ආශ්‍රිත කර්මාන්ත ශේත්‍රයේ 2.68ක වර්ධනයකුත් කොකනට් ආශ්‍රිත නිෂ්පාදනවල තම සැලකිය යුතු වර්ධනයක් තියෙනවා 8.96ක දියමන්ති මැණික් සහ ස්වර්ණාභරණ ශේත්‍රයේ 18.35ක වර්ධනයක් අපිට අත්පත් කර ගන්න පුළුවන් වෙලා තියෙනවා ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ශේත්‍රයේ 9.85ක වර්ධනයක් සී ෆුඩ් අපනයනයන්ගෙන් 7.65ක වර්ධනයක් විසිතුරු මත්ස්‍ය අපනයනය 1% වර්ධනයක් ඒ වගේම පළතුරු අපනයනය විශේෂයෙන්ම අපි දිරිමත් කරලා තියෙනවා පහුගිය කාලේ 39.46ක වර්ධනයක් අපිට අත්පත් කර ගන්න පුළුවන් වුණා මේ ආණ්ඩුව මෙච්චර කාලයක් කරගෙන ආපු වැඩපිළිවෙළ දිහා බැලුවහම මේක රටේ යහපතට වැඩිය පෞද්ගලික අංශයට වෙළෙන්දන්ට යහපත් වෙන විදිහට තමයි ලාභ ලෝභ ලැබෙන විදිහට තමයි කටයුතු කරේ. මේ කොන්දේසි සංශෝධනයත් අපි දකින්නේ මේ ආණ්ඩුව තවත් ගෙනියන එක්තරා දූෂිතක වැඩපිළිවෙලක තවත් එක පියවරක් හැටියට. මේ රටේ මේ අහිංසක ගොවියට අපි හිතනවා කුරුඳු පැලේ නිකන් දුන්නම තේ පැලේට 150 සානාධාර දුන්නම ගම්මිරිස් පැලේ නිකන් දුන්නම මේවට ගොවිය භූමිය ශ්‍රමය ජලය බොහොම අමාරුවෙන් කළමනාකරණය කරලා තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ නිෂ්පාදනය කරන්න මේ රත්තරම් පොළවේ මේ වැවෙන දේවල් වලට ලෝකේ ඉහළ මිලක් තියෙනවා. රටවටේ මුහුද මාළු පිටරටින් ගේනවා ප්‍රතිඅපනයනය කරනවා. අපේ රටේ කිවුල්දිය තියෙනවා මිරිදිය මස්ස ව්‍යාපාරය තියෙනවා කරදිය මස්ස ව්‍යාපාරය තියෙනවා ඊළඟට කලපු තියෙනවා වැව් තියෙනවා ඇත්තටම අද අපි සැමන් පිටරටින් ගේනවා මාළු පිටරටින් ගේනවා මේ වගේ කළමනාකරණයක් නැහැ රජයක්ට ව්‍යාපාර කරන්න බෑ රජයක් ඉන්නේ රජයේ ප්‍රතිපත්ති සකස් කරලා ඒ ප්‍රතිපත්ති නිවැරදි ප්‍රතිපත්ති සාකච්ඡා කරලා ඒ ප්‍රතිපත්ති තීරණය කරන මේ ප්‍රතිඅපනය නතර කිරීම සඳහා වෙච්ච විධිමත් සැලැස්මක් ආණ්ඩුවට තිබිය යුතුයි එහෙම නැත්නම් වෙන්නේ අපේ තිබෙන සම්පූර්ණ වෙළඳපොළ කඩාගෙන වැටීම. ඒ ගොවිය අනාථ වෙලා ඉන්නකොට ආණ්ඩුවක වගකීමක් බවට පත් වෙනවා. ඒ සඳහා වෙච්ච යම් ආධාර ප්‍රමාණයක් සහනාධාර ප්‍රමාණයක් ලබා දෙන්න. ඒ නිසා මම විශේෂ යෝජනා කරන්න කැමති. මෙන්න මේ සුළු අපනයන භෝග පිළිබඳව අවධානය යොමු කරලා අපට අපනයන වෙළඳපොළේ අත්පත් ගත හැකි පංගුව පිළිබඳව අවධානය යොමු කරන්න කියලා.
අපනයන වැඩි කරන්නට නම් නිෂ්පාදනය කරන්න ඕනේ. අදටත් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. නිෂ්පාදනය කරනකොට සියලුම දෙනා එකම දෙයක් නිෂ්පාදනය කරනවා. අන්තිමට ඒ නිෂ්පාදනය අලෙවි කරගත නොහැකිව සුරක්ෂිත කරගත නොහැකිව ඒවා කුණුකොල්ලට යනවා. එහෙම නැත්නම් කුණු බක්කියට යනවා. එහෙම නැත්නම් විශාල වශයෙන් විනාශ වෙලා යනවා. ඒක අපේ රටට කැටියට අපිට ආදායමක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. මේ සඳහා ඇතිවිය යුතු ක්‍රම සහ විධි දියුණු විය යුතුයි කියන එකත් මම මේ අවස්ථාවේ විශේෂයෙන් කියනවා. හිටපු ජනාධිපති කාර්යබණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනෙකුට එරෙහින් නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කෙරුණා. මහා පරිමාණ මුල්‍ය වංචා සහ දූෂණ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු තීන්දුව මෙයයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ කැන්වින් හෝල්ඩින්ග් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ආයෝජනයක් සිදු කළ බවටයි මොවුන්ට අධිචෝදනා එල්ල වී තිබුණේ. චෝදනා 24ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ පියදාස කුඩා බාලගේ සහ ලසන්ත බණ්ඩාර යන අය මෙහි සෙසු විත්තිකරුවන් වුණා. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවයි. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවක් ලබන 28 වෙනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. අල්ලස් කොමිසමයි නඩුව ගොනු කළේ. සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක් වටිනා මුදල් හා දේපළ අයතාලෙස ඉපයූ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුවට අදාළව මෙතෙක් ලැබී නැති ලේඛන කිහිපයක් විත්ති පාර්ශ්වයට ඉදිරියේදී භාර දෙන බව නීතිපතිවරයා දැනුම් දුන්නා. විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කරන්නයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොල්ලුපිටිය පොලිසියට නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් නැපලබා සිටින නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන යන මහත්වරුන් අධිකරණය හමුවේ අද පෙනී සිටියා. නඩුව ලබන මස 9 වනදාට කල් තැබුණා. හිටපු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පැවරුවා. රුපියල් මිලියන 306කට අධික මුදලක් විශුද්ධීකරණය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන විට ඔහු ව්‍යාපාර 21ක් පවත්වාගෙන ගොස් ඇති බව නීතිපතිවරයා පවසනවා. පසුව ඔහු මන්ත්‍රීදුරයට පත් වූ පසු එහි වගකීම් බිරිඳට පැවරුවද ව්‍යාපාරික කටයුතු කරගෙන ගොස් ඇති බවට නීතිපතිවරයා චෝදනා කරනවා. ඒ අනුව අදාළ ව්‍යාපාර 21න් 7ක් සම්බන්ධයෙන් සැක කටයුතු ගනුදෙනුවල නිරත වී ඇති බවටයි සජින්ද වාස් ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන් 12 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 22 වෙනිදා දක්වායි. සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද යලි ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවටගත් මුදල් මෘදුකාංග තැටි ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය පොලිසියට නියෝග කළා. එසමගින් අපගේ රාත්‍රි 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk